අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල වරාය නගර පනත් කෙටුම් පතින් රටට අහිතකර කිසිදු වැඩපිළිවෙලක් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ නැහැ රජින් ප්‍රකාශය වරාය නගරය විදේශීය වහල් ඒකකයක් බවට පත් කිරීම වත්මන් ආණ්ඩුවේ සලස්මයි විපක්ෂයෙන් චෝදනා අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේ සිට සියත සංවිධානය කළ හිසතෙල් ගෑමේ මහෝත්සවය පාමංකඩ ශ්‍රී මහා විහාර පුදබිමේදී මෙරටට පැමිණෙන විදේශිකයින් අතර කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළාගයක විදේශිකයින් කලමනාකරණය කිරීමට සිදුවනවා වසංගත රෝග විද්‍යා ඒකකය කියයි ගණේවත්ත ප්‍රදේශයේ ග්‍රාමයකට සංචරණ සීමා පුද්ගලින් 3000කට ආසන්න පිරිසක් නිවෙස් නිරෝධායනයට විජේදාස මන්ත්‍රීවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය ගැන සිදු කළ චෝදනා සම්පූර්ණයෙන් අසත්‍යයි පවිත්‍රාගෙන් විශේෂ ප්‍රකාශය ගත වූ පැය 72 තුළ සිදු වූ රේ අනතුරු වලින් පුද්ගල මරණ 40 ඊයේ දිනේට පමණක් පුද්ගලින් දස දෙනෙකුට දිවි අහිමි වෙයි බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ අමංගල උත්සවයේ රාජකීය ගෞරව සහිතව වින්සර් හීදී දැන් දේශීය පුවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගරය සම්බන්ධ ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළ පනත් කෙටුපතින් සිදුවන්නේ රටට ආයෝජන ගලා ඒම පමණක් බව රජයේ පාර්ශ්වයන් පවසනවා. මේ අතර කොළඹ වරාය නගරය විදේශීය වහල් ඒකකයක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළා. කොළඹ ගාලු මෝදර පිටියට ආසන්න මොහොතේ හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයක් ගොඩ කරමින් ඉදිකරන වරාය නගරයේ භූමියෙන් හෙක්ටයාර 125ක භූමි ප්‍රමාණය ලක්රජයටත් ඉතිරි හෙක්ටයාර 108ක භූමි ප්‍රමාණය චීන ආයෝජකයාට හිමිවීමට නියමිතව තිබු අතර ඉන් හෙක්ටයාර 88ක් වසර 99ක බදු පදනම මත ඉතිරි හෙක්ටයාර 20ක ප්‍රමාණය නිදහසේ භුක්ති විඳීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම භූමියෙන් හෙක්ටයාර 178ක භූමි ප්‍රමාණයක ඉදිකිරීම කටයුතු කළ හැකි අතර ඉන් හෙක්ටයාර 116ක් චීන සමාගමටත් ඉතිරි හෙක්ටයාර 62 ශ්‍රී ලංකා රජයටත් ඉදිකිරීම කටයුතු සඳහා බදු දීම සිදුවනවා. මෙලෙස ඉදිකිරීම කටයුතු සිදුවෙමින් පවතින වරාය නගරයේ කටයුතු වෙනුවෙන් ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීමට අදාළ පනත් කැටුම් පතක් පසුගිය අටවනදා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ අනුව එය මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට කැටුම් පතක් ලෙස ඇතුළත් කර තිබෙනවා. එසේම පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සහ පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමි වරාය නගරය චීන කොළණියක් බව ප්‍රකාශ කිරීමත් සමග මේ පිළිබඳ වැඩි වශයෙන් යලිත් කතා බහට ලක්වුණා. ඒ අනුව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එතුමා කියනවා මම දැක්කා මේක හදිසි පනතක් හැටියට ගේන්න උත්සාහ කරා. එමෙතේ තර්කයේ වැරදි. එහෙම හංගන්න කිසිම දෙයක් අපිට නැහැ කියන එක බොහොම පැහැදිලිව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕනේ. කලම්බු පෝට් සිටියේ එකනමික කමිෂන් ඩ්‍රාෆ්ට් බිල් මේක එවන්නේ නීතිපති. මම හිතන්නේ විජේදාස රාජපක්ෂ මහත්මයා මේක නොදැක්කයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මේ මූලික විවස්ථාවට එකඟයි කියලා රජයේ නීතිපතිවරයා දන්නලා තියෙනවා නිල වශයෙන්. ඒ නිල වශයෙන් දැන්නුවාට පසුව තමයි මේ කටයුතු වෙතින් ඉදිරියට අපි ගෙනිච්චේ. රට ඉදිරියට ගෙනියන්න තියෙන ශක්තිවත්ම ආයුධයක් හැටියට දකින මේ වැඩපිළිවෙල ගුණ විදියකින් හෝ කඩාකප්පල් කිරීමේ ඉතාමත්ම අසාර්ථක කුහක අදහසකින් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් හැටියටයි මම දකින්නේ. මේ රටට අහිතකර වැඩක්. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා රජය කරන්නේ නැහැ කියන සහතිකය අපි දෙනවා ඔබතුමාලට. මේ රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට අපි දකින වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. මේ පනත ඇවිල්ලා මේ රට බෙදන්නවත් රටට හානි කර වෙන දෙයක්වත් නෙමෙයි. අලුත්යෙන් රැකියාව 83000ක් හදන්න පුළුවන් ක්‍රමවේදයක්. මේක මෙගාපොලිස් AIM කිව්වා මේ තියෙන්නේ 83000 new jobs. ආයෝජන ගෙන්න ගන්න නම් අපි ඒ වගේ පසුබිමක් හරි ගසලට අවශ්‍යයි. අපි ඒක දැන් කරගෙන යනවා. අවසක් කියලා කියනවා මේක චීන කොලනියක් වෙනවා. මේ පනතේ කිසිම තැනක චීනේ කොලනියක් වෙනවා කියලා කොහෙතනකවත් නැහැ. අනිත් එක දැන් චීනේ කොලනියක් වෙනවා කියලා කියන්න නැතුව මාධ්‍ය කියන්න ඕනේ නැහැ. එහෙනම් කියලා උසාවියේ කියන්න පුළුවන්. ඇයි කියන්නේ? අපි මේ කරන්න යන්නේ මේ රටේ අලුත් හැරවුම් ලක්ෂ්‍යයක් ඔස්සේ මේ රට නැවත සංවර්ධන මාර්ගයට ගෙනියන්න. ඉතින් මේ පින්ම පණින් අපි ඉඩ දෙන්නට අවශ්‍යයි. මේ අතර කොළඹ වරාය නගරය විදේශීය වහල් ඒකකයක් බවට පත් කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ප්‍රකාශ කළා. රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා මේ ආණ්ඩුව උත්සාහ දරනවා
තමන්ට ලැබුණු මහා බලය උපයෝගී කරගෙන තාමත්ම අත්නොමතික ලෙස මේ රට තනි අතට අරගෙන මේ රට විනාශ කිරීමේ කාර්යයක් අද ක්‍රියාත්මක කරමින් පවතින වරාය නගරය කියන්නේ අපේම රටේ කොටසක් ඒක කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළත් වෙන්නට ඕන ඒක අපේ රටේ සිටීමට ඇතුළත් වෙන්නට ඕන ඒක අපේ රටේ පරිපාලනමය පද්ධතියට ඇතුළත් වෙන්නට ඕන එවන් තත්ත්වයක් තිබියදී මේ ආණ්ඩුව මොකද කරන්නේ වෙනමම කොමිසමක් නිර්මාණය කරලා ඒ කොමිසම හරහා මේ වරාය නගරය වෙනමම රාජ්‍ය ඒකකයක් බවට නිර්මාණය කරලා ඒ රාජ්‍ය ඒකකය විදේශීය රටවල් වල වහල් ඒකකයක් බවට පත් කිරීමේ කාර්යය මේ වෙන විට ක්‍රියාත්මක කරමින් මම රට දෑ වෙනුවෙන් කතා කරන රට දෑ වෙනුවෙන් පෙනී සිටින සියලුම ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට කියන්න කැමතියි ඔබලාගේ ජීවිත ආරක්ෂා කරන්නට සමගි ජන බලවේගය අපි සූදානම්. ඒ වගේම ආණ්ඩුව තුල සිටින ප්‍රගතිශීලී බලවේග වලට මම ආරාධනා කරනවා සමගි ජන බලවේගයත් සමග අත්දැල් බැඳගෙන රට ගොඩනගන අලුත් වැඩසටහනකට එකතු වන්න. මෙතර කොළඹ වරාය නගරයේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අද මෙලෙස අදහස් පළ කළා. වරාය නගරය දැන් නිර්මාණය වෙලා තියෙන ආකාරය සහ ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඉදිරිපත් වන යෝජනාවලිය අනුව ඉතාමත් පැහැදිලි මේ රට තුල වෙනත් රටක ප්‍රාන්තයක් බිහි වෙන්නට යන බව. පෝල් සිටි එක හදන්න ඇත්තරම චීනේ විශාල මුදලක් වෙන් කරලා අපිට ඒ උපකාරී කරා. අද චීනෙට දිගට හරහට මඩ ගහනවා. මේක අද වෙලා තියෙන්නේ පොදු ජන පෙරමුණේ ලකුණෙම්ම ඡන්දීල්ලලා පාර්ලිමේන්තු ගිය ඇමතිකන් නොලෙවෙච්ච ගරු සැලකෙලි අඩු වෙච්ච උනා කියලා හිතන පිරිසක් අද දිගට හරහට මඩ ගහන්නේ. එතනින්ද වෙනකොට මේ වරාය නගරයේ මේ කැසිනෝ වගේ වෙනත් ලෝකයේ තියෙන ඉතම නරකම සූදු ටික මේක ස්ථාපනය වෙනවා මේකට යන්න අවසර ගන්න ඕන වෙනත් රටකට යනවා වගේ Tamanට ඕන විදියට ජාත්‍යන්තර ඕනම රටක් එක්ක ගිවිසුම් අත්සන් කළා කටයුතු කරන්න පුළුවන් ඉඩම් බදු දෙනවා නම් ඒ සියල්ලක්ම කරන්නේ ශ්‍රී ලංකා නීතියට අනුකූලව රජයට ආදායමක් අවශ්‍යයි ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා අපි ඉතිරි වෙන විකල්පය ආයෝජන අපේ රටේ මොකක් හරි ආකර්ෂණයක් තියෙන්න ඕනේ ආයෝජකයන් මෙහෙට ගෙන්වා ගැනීම ඉතින් ඒ සඳහා තමයි මේ පනත ඉදිරිපත් කළේ දේශපාලන පක්ෂ විරුද්ධයි සිවිල් සංවිධාන විරුද්ධයි ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විරුද්ධයි පොහොට්ටුවෙන් ඡන්දීල්ලපු විජේදාස රාජපක්ෂ මහත්තයාත් අද මේකට විරුද්ධයි. උතර මේ මහා පිරිසක් මේක එපා කියද්දී ඒ අන්තේවාසිකයෝ කීප දෙනෙක් පමණක් මේක කර තියාගෙන යන්නේ ඇයි? අද මේ වැඩේ හොඳින් බැරි නම් නරකින් හරි ගෙනියන්න තමයි අද Tamanගේ mantri වරුන්ටම තගදාන තත්ත්වයට රටේ විධායක පත්‍රලා තියන්නේ. මේ රට ඉදිරියට යෑම වළක්වීමට උත්සාහ දරන කණ්ඩායම් ඒකාබද්ධව කරන මෙහෙයුමක් හැටියට අපි දකින්නේ එයාලා දන්නවා පෝට් සිටි කොමිෂන් එක හරහා සිදු වෙන්නේ අපේ රට ආසියාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම ආර්ථික බලවතෙක් බවට පත්වීමට ගෙන යන මුල් පියවර හැටියට මේක තමයි අපේ රටේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍ය. චීන කොළණියක් හැටියට වරාය නගරය පත් කරන්න නීත්‍යානුකූල කටයුතු සිදු කරන්න දැන් මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේදී තා පැහැදිලිවම මේ ව්‍යාපෘතියට විරෝධය පානවා නෙමෙයි මේ රටේ විවස්ථාව උල්ලංඝනය කිරීම වෙනුවෙන් එය වෙනස් කරන්න කියලා අපි මේ රාජ්‍යයට බලපෑමක් කරනවා. සිංහල හා දමිළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අදට යෙදී තිබුණා. ඒ පූර්වභාග 7:16ටයි. අස්වැන්න නෙලා කැඩීමෙන් අනතුරුව රුක්මූලයන් භාවිතයට ගෙන පූජාවන් පවත්වා ඒ අනතුරුව විහාරස්ථානයට ගොස් එහි වැඩ හිඳින බුද්ධ ප්‍රතිමාවට මුල් බුද්ධ පූජාව තබා සංඝරත්නය ලවා හිසතෙල් ගල්ව කැඩීම හෙළ ජනයාගේ ජීවිතාශ්‍රිත පුරුතක් බවට පත්වුණා. මේ සම්ප්‍රදාය අද වන විට පරිණාමයට පාත්‍ර වේ. සිංහල දමිළ අලුත් අවුරුදු සංස්කෘතිය තුළ සුවිශේෂී අංකයක් බවට පත් වී තිබෙනවා. පෙර සිරිතට අනුගතව නිරෝගී දිවියක් ගත කොට ප්‍රඥාව ලැබීමේ අරමුණු පෙරදරි කොට ගනිමින් මෙවර හිසතෙල් ගෑමේ නැකත පෙරවරු 7:16ට යෙදී තිබු සුබ මුහුර්තේ නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට නුගපත්ත පයට කරඳ පද්ද තබා නුගපත් යුෂ මිශ්‍ර නානුකා තෙල් කාස්නානේ කිරීම සිදු කෙරුණා. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හිසතෙල් ගැල්වීමේ චාරිත්‍රය සිය නිල නිවසේදී අද පෙරවරුවේ සිදු කළා. මහා කරුණිකෝ නාතෝ ඉදාය සබ්බපාණිනම් පුඤ්ඤාය පටිපන්නෝ භගවතුෝ. එමෙන්ම හිසදෙල් ගල්වීමේ රාජ්‍ය උත්සවය අද පැවැත්වුනේ පැලියකුඩ විද්‍යාලංකාර පෙරමිණ සිටයි. විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ.
මෙතර සියතා මාත්‍යචාලයේ විසින් මෙවර හිසතල් ගෑමේ චරිතය ඉටු කරනු ලැබුවේ පාමංකඩ ශ්‍රී මහා විහාර පොදු බිමේ සිටයි. विवज्जन्तु सब्बरोगो विनस्यतु माते भवत्वंतरायो सुखी दीर्घायुको भव सब्बीतियो विवज्जन्तु सब्बरोगो विनस्यतु माते मे तेल गैमी प्रतिफले मुखद අපි දන්නවා ආයුර්වේද ක්‍රමයේ බැලුවත් අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ හැටියට බැලුවන් අපේ හිසේ ඉඳලා පතුල දක්වාම අපිට නිරෝගී සම්පත්තිය අවශ්‍යයි. අපේ බුදුපියාණන් වහන්සේ පෙන්වුම් කළා තියෙනවා ආරෝග්‍ය පරමා ලාභා. නිරෝගීකම තමයි ඉහළම ලාභය. අපි නිතරම හිතන්නට ඕන ධනාත්මකව. ධනාත්මකව හිතනකොට අපට තියෙන රෝග නැති කරගන්නට හැකියාව තියෙනවා. කඩුවෙල කොතලවල සංගපිට්ටිය රජ මහ විහාරස්ථානයේ හිසතෙල් ගැල්වීමේ චරිතය අද උදැසන 7:14 යෙදෙන සුබ නැකතින් සිදු කරනා. මෙහිදී හිසතෙල් සඳහා පිළියෙල කරගන්න නානු සඳහා අවශ්‍ය පොල්තල විහාරස්ථානයේම සකසා ගැනීම විශේෂත්වයක්. කඩුවෙල කොතලවල සංගපිට්ටිය රජ මහ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කණංගම නාරද හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම කටයුත්ත සිදු කරනා. මේ අතර හිසතෙල් ගැල්වීමේ මධ්‍යම පළාත් මහෝත්සවය සියම්මහනිකයි බල්වතු සහ අස්ගිරි උබේ පාර්ශ්වීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මහනුවර ඓතිහාසික නාථ දේවාල පරිශ්‍රයේදී සිදු කරනවා. මේ දිවයිනේ විවිධ ප්‍රදේශවල හිසතෙල් ගෑමේ චරිතය සිදු කර තිබූ ආකාරයයි. මේ දඹන ආදිවාසී ගමනේදී හිසතෙල් ගැල්වීමේ චරිතය සිදු කර තිබූ ආකාරයයි. මෙරටට පැමිණෙන විදේශිකයින් අතර COVID-19 වෛරසය වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් ඔවුන් කළමනාකරණය කිරීමට සිදු වන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසනවා. මෙ අතර ගණේවත්ත තිත්තවැල්ලගොල්ල ග්‍රාමයේ පුත්කලින් 3000කට ආසන්න සංඛ්‍යාවක් නිවිස් නිරෝධානය සඳහා යොමු කර එම ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇති බවයි සෞඛ්‍යංශය සඳහන් කළේ. ගණේවත්ත තිත්තවැල්ගොල්ල ග්‍රාමයේ පදිංචි පුත්කලින් 97 දෙනෙකු සඳහා සිදු කළ PCR පරීක්ෂණ අතුරින් පුත්කලින් 35 දෙනෙකු කොවිඩ් ආසල්තින් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ ග්‍රාමෙහි වෙසෙන පුත්කලින් 3000කට ආසන්න පිරිසකට සංචරණ සීමා පනවා නිවෙස් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි ප්‍රදේශ භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. කුලියපිටිය රෝහලේ ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි පුත්කලින් 21 දෙනෙකුද කොවිඩ් ආසල්තින් බවට තහවුරු වී තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් 237 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 78 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුත්කලින් පවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මෙරටට පැමිණෙන විදේශිකයින් අතර කොවිඩ්-19 රෝගීන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් මෙරටට පැමිණෙන විදේශිකයින් කළමනාකරණය කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසනවා. විදේශවල සිට පැමිණ අය අතර අපි හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය ක්‍රමෙන් වැඩිවීමක් අපිට දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට අප්‍රියල් මාසයේ මේ වන විට අපේ රට තුලින් රෝගීන් 3480 දෙනෙක් සම්පූර්ණයෙන්ම හඳුනා ගන්නකොට එයින් 538 දෙනෙක්ම විදේශවල සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි අය. මේ තත්ත්වයේ යටතේදී අපේ රට තුළ ඇතිවන යම්කිසි විදිහ හානිකාරී තත්ත්වය අවම කර ගැනීම සඳහා අපේ රට තුළට විදේශවල සිට පැමිණෙන අය යම්කිසි විදියකින් සීමා කිරීමක් හෝ පාලනය කිරීමක් ඔවුන්ගේ නිරෝධායනය කිරීම දැඩි කිරීමක් සමහර විට අපිට කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා අපි සමාලෝචනය කිරීමට සිදු වේ කියන දේ ජනතාවට කියන්න කැමති. මේ අතර උත්සව සමයට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා. කෙසේ වෙතත් අදාළ කාල සීමාවේදී ඇතැම් පිරිස් වගකීම් විරහිතව කටයුතු කර ඇති බවයි සෞඛ්‍යාංශය පවසන්නේ. ඇත්ත වශයෙන්ම අප බලාපොරොත්තු වුණා ජනතාව තම යුතුයකම් කොටස වගකීමෙන් ඉටු කරයි කියන එක. කියන්න කනගාටුයි ඇතැම්
පිරිස් කටයුතු කළ ආකාරය අනුව මෙම රෝගය බෝවන තැනට කටයුතු කරන බව අපිට පෙනී ගිහිල්ලා තියෙනවා. ඔබ ඔබගේ කාර්යභාරය වගකීමෙන් කටයුතු නොකළහොත් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන ඕනතරම් තියෙනවා. එම නීතිමය ප්‍රතිපාදන අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා. මෙලෙස දිගින් දිගටම ගියොත් උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගේ ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ හා විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීමට රජයේ පසුගිය නවපනදා පියවර ගත්තා. ඒ විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත නිර්දේශවලට අනුකූලවයි. එලෙස උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය මගේ ජනතාවට නැවතත් කොළඹ නගරය වෙත පැමිණීමට විශේෂ දුරගමන් සේවා දුම්රියන් එළමින 19 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. දුරගමන් සේවා දුම්රිය වලට අමතරව තවත් දුම්රිය 4ක් යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එසේම මේ වෙනුවෙන් ළඟම විශේෂ බස් රථ 200ක් පමණ යොදවා ඇති බවද ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කළා. ගෝලීය කොවිඩ් වෛරස් හැමුවේ අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව මිලියන 3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරස් ආසාදනය වීමෙන් සිදු වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන්. වෛරස හේතුවෙන් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් සිදුව ඇති දෙවන රට බවට පත් වී ඇත්තේ බ්‍රසීලිය වන අතර තෙවන රට බවට පත් වී ඇත්තේ මෙක්සිකෝවයි. මේ අතර කොවිඩ් වෛරස හේතුවෙන් මේවන විට ඉන්දියාවටද දැඩි බලපෑම් එල්ල වී ඇති අතර එරට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති දැඩි කර තිබෙනවා. ඒ අනුව මුහුණු ආවරණ නොපළඳින පුද්ගලින් හට රුපියල් 1000ක දඩ මුදලක් නියම කිරීමටයි නියෝග කර ඇත්තේ. පළමු වරට වරදට හසු වූවන්ට එලෙස රුපියල් 1000ක දඩයක් පැනවුවද නැවත වරක් එලෙස මුව ආවරණ නොපළඳ හසු වුවොත් රුපියල් 10000ක දඩයක් පැරවෙනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. එසේම ඉරිදා දිනයන්හි ප්‍රාන්තයේ මුළුමනින්ම වසා දැමීමටද ප්‍රධාන අමාත්‍ය යෝගී ආදිත්‍යනාත් නියෝග කර තිබෙනවා. විජේදාස රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳ සිදු කළ චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණියාරච්චි මහත්මිය පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළා. විජේදාස රාජපක්ෂ මැතිතුමා එතුමා කරපු ප්‍රවෘත්ති සාකච්ඡාවක සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් අභූත චෝදනාවක් නැගුවා. එතුමා නගපු ඒ චෝදනා ඉතාම අසත්‍යයි කියන එක සහ එය සම්පූර්ණයෙන්ම මම ප්‍රතික්ෂේප කරනවායි කියන එක සඳහන් කරන්නට ඕන. එතුමා සඳහන් කළා අපි වැඩ කරන්නේ නැහැ කියලා. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාන්දර 9 විතර ඉඳලා රෑ 10 හමාර විතර වෙනකන් සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට මම වැඩ කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා මර්ධනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය රජය අප ඉතාම වෙහෙස මහන්සි වෙලා කටයුතු කරලා අද COVID-19 රෝගය මර්ධනය කිරීමේ කටයුත්ත අපි සාර්ථකව කරගෙන යනවා. අද ලෝකයේ COVID-19 සම්බන්ධයෙන් 3 රැල්ලක් මතු වෙලා තියෙනවා. අපි ඉතාම වෙහෙස මහන්සි වෙලා කටයුතු කරගෙන යනකොට අප එහෙම කටයුතු කරන්නේ නැහැ කියලා කීම ඉතාම අසත්‍ය චෝදනාවක්. අපට මතකයි විපක්ෂයේ ඔය ආකාරයෙන්ම චෝදනා කළා COVID-19 සම්බන්ධයෙන් අපේ එන්නත් කරන වැඩසටහන අසාර්ථකයි කියලා. ඉතාම සංවිධානාත්මකව විපක්ෂයේ විසින් අර ඉස්සර කාලේ කරා වගේ බොරු චෝදනාත් එක්ක මඩ ගැසීම් පටන් අරගෙන තියෙනවා. මේ කටයුතු කරන්නේ අපිව දුර්වල කරන්න. අද චීන කොමියුනිස්ට් පක්ෂයට පමණක් දෙවෙනි ආවන ආකාරයට සංවිධාන ශක්තියක් හදලා 3/2 බලයක් සහිතව අපේ රජයක් බලයට ගේන්න පක්ෂයක් නිර්මාණය කරපු බැසිල් රාජපක්ෂ මැතිතුමාට මේ ආකාරයෙන් මඩ ගහන්නේ අපේ රජය දුර්වල කරන්න අපව දුර්වල කරන්න. ඉතින් අපි විජේදාස රාජපක්ෂ මැතිතුමාට සඳහන් කරන්න ඕනි. ඔබතුමා දේශපාලඥයෙක් වගේම වෘත්තිකයෙක් විදිහට කල්පනා කරලා බලන්න. අපේ පක්ෂය ඇතුලේ ප්‍රශ්න නිර්මාණය කරන්න, රට ඇතුලේ ප්‍රශ්න නිර්මාණය කරන්න, ඒක එතනිනුත් එහාට ගිහිල්ලා ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න නිර්මාණය කළා. අවුරුදු ගණනාවක් තිස්සේ, දශක ගණනාවක් තිස්සේ අපේ රටට උදව් කරන ඉතාම බලවත් ධනවත් රාජ අපේ රටත් එක්ක බේද බින්න කරන්න ඔබතුමා නිරර්ථක උත්සාහයක යෙදෙනවා. මේ වෘත්තිකයෙක් විදිහට ඔබ කරන මේ කටයුත්ත හරිද කියලා කල්පනා කරන්න. ඔබතුමාගේ තියෙන පෞද්ගලික කෝන්තර නිසා මෙවැනි අර්බුද නිර්මාණය කරන්න උත්සාහ කිරීම ඉතාම වැරදි සහගත කටයුත්තක් බව මම සඳහන් කරන්න ඕනි. දිවෙනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වයේ හේතුවෙන් පුත්කලින් දහසකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. මේ අතර අදත් දිවයිනේ පළාත් කිහිපයකට වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
දිවයිනට බලපෑ වැසි සහිත අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් මෙවැනි විට පුත්කලින් දහසකට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. පීඩාවට පත්වූවන්ගෙන් වැඩිම පිරිසක් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කොරළේ ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා. එසේම පසුගිය දිනවල මහනුවර ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් හන්තාන තපෝදාරාමයට දැඩි බලපෑම් එල්ල වී තිබුණා. අයහපත් කාලගුණෙන් දැඩි බලපෑම් එල්ල වූ හන්තාන තපෝදාරාමය පිළිබඳ සොයා බැලීමට අද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යුගමගේ මහතා සහ බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහතුරු නැතුළු පිරිසක් එම විහාරස්ථානයට පැමිණියා. प्रधान मार्गे हतरे कनूर प्रदेश प्रधान मार्गे गसकड़ा බස්නාහිර සහ දකුණු පළාත්වල තනින් තන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම සබරගම ඌව නැගිනහිර වයඹ සහ උතුරු මැද පළාත්වල අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. බස්නාහිර සබරගම දකුණු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං මෙලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අභාව ප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවය රාජකීය ගෞරව සහිතව වින්සර් හිදී සිදු කිරීමට නියමිතයි. පිලිප් කුමරු පසුගිය 9 වනදා අභාව ප්‍රාප්ත වූ අතර ඒ වෙන විට ඔහු 99 වන විහි පසු වුණා. දින වින්සර් හිදී පැවැත්වීමට නියමිත පිලිප් කුමරුගේ අවමංගල උත්සවය සෞඛ්‍ය නීති රීතිවලට අනුව සිදු කෙරෙන අතර අවමංගල උත්සවයට සහභාගී වන පිරිස ආරාධිත අමුත්තන් ඇතුළු ජාතීන් 30 දෙනෙකුට සීමා වී තිබෙනවා. බකින්ගහැම් මාලිගය ප්‍රකාශයට පත් කළ අවමංගල සැලසුමට අනුව දෙවන එලිසබෙත් රැජින අවමංගල උත්සවයට තනිව එක්වන අතර දෙහේ රැගත් රිය පිටුපසින් ගමන් කරනු ලබන්නේ පිලිප් කුමරුගේ දරුවන් වන චාල්ස් කුමරු, ඇන්ඩ්‍රු කුමරු, එඩ්වඩ් කුමරු සහ ඇන් කුමරියයි. ඊට පිටුපසින් විලියම් කුමරු සහ හැරි කුමරු ගමන් කිරීමට නියමිතයි. බකින්ගහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පිලිප් කුමරු රෝගාතුරව සිටියේදී පවසා තිබූ ආකාරයට අවමංගල කටයුතු ඉතා චාම්බන්දිමින් සිදු කරන බවයි. පසුරේ රාජකීය ගෞරව සහිතව සිදු කෙරෙන පිලිප් කුමරුගේ ආමංගල උත්සවය ලොවපුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවට දැක බලා ගැනීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. These troops, the very smartly turned out troops of the House of Cavalry, the blues and browns on the right, and the lifeguards on the left, ready on the steps of the chapel itself. And while we are Highlanders, රාජකීය ආරක්ෂක බටින් 730ක් පමණ පිලිප් කුමරුගේ අවමංගල උත්සවයේ ටෙක්වනවා. පිලිප් කුමරුගේ දේහය වින්සන් රජමාලිගයේ සිට අවමංගල දේවමෙහ පැවැත්වෙන ශාන්ත ජෝෂ් චැනල් දේවස්ථානයේ වෙත තවත් සුළු මොහොතකින් රැගෙන යාමට නියමිතයි.
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රජුගේ ස්වාමි පුරුෂයා වූ එඩින්බරු ආදිපාද පිලිප් කුමරු පසුගිය නවවනදා වින්සන් රජපාලිකාවේදී අභව ප්‍රාප්ත වුණා. පිලිප් කුමරු මියරණ විට 99 වන වියේ පසු වුණා. 1921 වසරේ උපත ලැබූ පිලිප් කුමරුගේ සියවන උපන්දිනයේ යෙදී තිබුණේ ලබන ජුනි 10 වනදායි. 1939 වසරේ නාවික හමුදාවට එක් වූ පිලිප් කුමරු සිය ඥාතිවරියක වූ දෙවන එලිසබෙත් රජුන සමග 1947 වසරේදී විවාහ වුණා. දරුවන් සිව් දෙනෙකුගේ ආදරණීය පියෙකු වූ පිලිප් කුමරු හට මුණුපුරු මිනිබිරියන් 8 දිනක් සහ මී මුණුපුරන් සහ මිනිබිරියන් 10 දිනකගේ සුරතල් දැකීමට ද හැකි වුණා. රජකිරුළ හිමි වේල්සේ කුමරු වන චාල්ස් කුමරු, රාජකීය කුමාරිය වූ ඈන් කුමාරිය, යෝකී ආදිපාද ඇන්ඩ්‍රු කුමරු සහ වෙසස්හි ආදිපාද එඩ්වඩ් කුමරු පිලිප් කුමරුගේ දරුවන් වනවා. 2017 වසරේ රාජකීය කාර්යභාරයෙන් ඉවත් වූ පිලිප් කුමරු දෙවන එලිසබෙත් රජුන සමග වසර 74ක සාර්ථක යුග දිවියක් ගත කළා. එමෙන්ම බ්‍රිතාන්‍ය තුල වඩාත් ජනාදරය දිනු රාජකීය ලෙස ගෞරව සම්මානින්ද පිදුම් ලැබීමට පිලිප් කුමරු සමත් වුණා. ගත වූ පැය 72ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුත්කලින් 40කට දිවි අහිමි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුච පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අපරීක්ෂාකාරී බව හා නොසලකීමත් බව හේතුවෙන් වටිනා ජීවිත මහමග අහිමි වීමේ පුවත් මේ දිනවල බොහෝ සෙයින් අපට අසන්නට දකින්නට ලැබෙනවා. එවැනි අවාසනාවන්ත පුවතක් පිළිබඳ මඩකලපුව මාවඩිවෙඹ ප්‍රදේශයෙන් වාර්තා වුණා. වලච්චින සිට මඩකලපුව දක්වා ගමන් කරමින් තිබූ මෝටර් රථයක් මඩකලපුව සිට වලච්චින බලා ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක මූණට මූණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. මේ අතර ගත වූ පැය 72ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 40ක්. ඊයේ දිනේ රිය අනතුරු වලින් සිදු වූ මරණ 10ක් පමණ වාර්තා වී තිබෙනවා. මේන් මරණ 5කට අදාළ රිය අනතුරු ඊයේ දිනේදී සිදු වී ඇති අතර අනිකුත් මරණ 5ට අදාළ රිය අනතුරු ඊට පෙර දින වලදී සිදු වී අදාළ පුද්ගලයන් තුවාල ලබා ඊයේ දින ඔවුන්ගේ මරණ වාර්තා වී තිබෙනවා. ඒ අනුව පසුගිය පැය 72ක කාලය තුළ ශ්‍රී ලංකාවේ රිය අනතුරු වලින් සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 40ක් පමණ වෙනවා. මේ අපෙන් සදහටම සමුගත් පුද්ගලයන් 40 දෙනා මේ ලෝකයේ තුල තවත් ජීවත් විය යුතුව තිබූ පුද්ගලයන් කෙසේ වෙතත් අවාසනාවන්ත තත්ත්වය නිසා එවැගේම අවිනීත රියදුරන්ගේ ක්‍රියාකලාපයන් නිසා ඔවුන්ට සදහටම මෙලොවින් සමු ගැනීමට සිදුවා. මේ අතර ගත වූ දින 4ක කාලය තුළ හදිසි අනතුරු 661ක් වාර්තා වී තිබෙනවා. ඊයේ දින වාර්තා වී ඇති හදිසි අනතුරු සංඛ්‍යාව 177ක්. මහාමාර්ගයේ අනතුරු 36ක්, වැටීම් 29ක් හා නිවසේදී අනතුරු 33ක් වාර්තා වන බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. හිංසන 24ක් හා ගිනිකෙලි අනතුරු 7ක් ද සිදුව තිබෙනවා. අද සහයට අනතුරු සිදුවීම් ඉහළ යා හැකි බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි සෞඛ්‍යංශ පවසන්නේ. තවමත් නිසි විසඳුමක් නොමැති අලිමිනිස් ගැටුම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්වාසීන් පිළිබඳ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අපට වාර්තා වුණා. දිනෙන් දින උග්‍ර වෙමින් පවතින අලිමිනිස් ගැටුමට තවමත් නිසි විසඳුමක් ලබා දීමට කිසිවෙකුත් සමත් වී නැහැ. ඒ අනුව මෙම ගැටලුව හේතුවෙන් පීඩාවට පත්ව සිටින තවත් ගම්වාසීන් පිරිසක් පිළිබඳ තඹුත්තේගම කැලෑගම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ඉතාමත් දුෂ්කර ලෙස තම ජීවිකාව ගෙන යන මෙම ගම්වාසීන් මේ වන විට වනාලි තර්ජන හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. කුඹුරු කරන්නත් බෑ, ඒවා රකින්නත් ඕනේ. ඒකල ඒව කපාගෙන ඇවිල්ලා ගෙදර තියාගන්න බෑ. ගෙදරත් ඇවිල්ලා ගෙවලුත් කඩලා ඒවා කනවා. ගම්වාසීන් පවසන්නේ මෙම ප්‍රදේශයේ වගා කර තිබූ පොල්ගස් 60කට පමණ සහ නිවාස රසකටද වනාලින් විසින් හානි සිදු කර ඇති බවයි. එතකොට මේ කිසිම බලධාරියෙක් මහත්තයා මේකට කිසි පියවරක් ගන්නේ නැහැ. විසඳුමක් කියලා බොරුවට මේ කරන්ට් රටක් ගැහුවා. ඒකට කරන්ට් එකක් නැහැ, මොකුත් නැහැ. මේ වැට පෙරලිලා ගියා. දැන් අර කැලෙත් එහෙම වැටක් ගහලා තියෙනවා, ඒකත් පෙරලිලා තියෙනවා. ග්‍රාමසේවක ගාව ලිව්වට වැඩකුත් නැහැ. එයාලා කියන වන්දි දෙන්නේ නැහැ, මෙහෙමයි එක පාරයි දෙන්නේ කියලා. ඒකත් එතකොට ඒකත් තියෙන. දැන් මේක මං හිතන්නේ මේ අපිට මේ යාලි කරදරේ අවුරුදු 15,000ක් ඉඳලා තියෙනවා මේ ප්‍රශ්නේ. දැන් මේ අතර මාස ගණනාවක සිට මහියංගනය මහවැලි ගඟේ රැඳී සිටින වනාලි රංචුවෙන් එක් කලියෙකු නැවතත් ගම්වැදීට වෙනවා. මෙලෙස ගම්වැදුණු වනාලිය මිනිපේ බේරගන්තොට ප්‍රදේශයේ නිවසක නවතා තිබූ යතුරු පැදියකට දැඩි ලෙස අලාභ හානි සිදු කර තිබුණා.
එමෙන්න මේ ආකාරයට ගම්වාසීන්ගේ දේපල රසකටද හානි සිදු කර ඇති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. මෙතර සීගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වැවල හොඹස්කම යන ප්‍රදේශවලටද වනාලින්ගෙන් පීඩා ඉල්ල විතිබෙනවා. ප්‍රධාන අලිවැටට හානි සිදු කරමින් මෙම වනාලින් ගම්පතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඊ රැවිල්ල අපිට අලි සෑහෙන විනාශයක් කරලා තියෙනවා. මෙතන මේ පාර දිග තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ ලයිට් කණුව පෙරලලා තමයි වගාවට ඇතුල් වෙලා තියෙන්නේ. මේ කරන්ට් රට ඇවිල්ලා රජයෙන් කරලා දෙන එක නෙමෙයි. අපි විසින් මේක ඉදිකරගත්ත දෙයක්. අපි ණය වෙලා තමයි මේ ගොවිකුල ආරක්ෂා කරගන්න කියලා विनाश कर තබුතේගම සෝලම ප්‍රදේශයේ නිවසක ඇද තිබූ විදුලි රැහැනකට හසු වීමෙන් වනාලියක මියගොස් තිබෙනවා. තබුතේගම පොලිසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම වනාලිය මියගොස් ඇත්තේ අනවසරෙන් අදින ලද විදුලි වැටේ වැදීමෙන් පවයි. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් ගෙන්වන ලද කහ කිලෝ 468ක් ලොකුලුණු බීජ කිලෝ 180ක් සහ බීඩි කොළ කිලෝ 176ක් සමග පුත්කලයකු නාවික හමුදා විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මතයි. කිරිනොච්චිය සිවපුරම් ප්‍රදේශයේ පුත්කලින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 42 වැනි පුත්කලෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම්ක නිරත වූ 58 වැනි කාන්තාවක් අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් කාන්තාව සතුව තිබී බ්‍රවුන් සුගර් වර්ගයේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 70ක්ද සිය පහරයටගත් බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය මින්නිමවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු අපගේ රාත්‍රී පුවත් විකාශය සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.